ජාත ප්‍රමුඛ පෙරලී ක්‍රිකට් තරගාවලිය පිළිබඳව කතාබහ කෙරෙන සජීව වැඩසටහන සමග කලින් මා සඳහන් කළා තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු සමග අද අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා. කියා අපි බලමු කවුද මේ ක්‍රීඩකයන් කියා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයේ වන සුජීව ද සිල්වා වර්තමානයේදී CCC කණ්ඩායම නියෝජනය කරන වමත් විවේක පන්දවන්න සුභ සන්ධ්‍යාවක් කියලා අපි සුජීව මුලින්ම පිළිගන්නවා. සුභ සන්ධ්‍යාවක් සම්පත. ඒ වගේම තවත් ක්‍රීඩකයෙක් අප සමග සිටිනවා. ඔහු තමයි සුපර් 8 වටේ ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කළ ක්‍රීඩකයා. SSC කණ්ඩායම නියෝජනය කරමින් SSC කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළ නැත්නම් වර්තමානයේදී කටයුතු කරන තරංග පර්ණවිතාන. තරංග අපි ඔබට සුබ සන්ධ්‍යාවක් කියලා මලින් පිළිගන්නවා. සුබ සන්ධ්‍යාව. ක්‍රීඩා සමාජයේ වෙනු 1982 වසරේ අප්‍රේල් මාස 14 වන දින උපත ලැබූ නිෂාත් තරංග පර්ණවිතාන සිරස ජාතික ප්‍රීමියර් ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන පිතිකරුවා. කෑගල ශාන්ත මරියා විද්‍යාලයෙන් 24 හැදෑරු තරංග වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වී විද්‍යාලිය වෙනුවෙන් ඉතා අගනා මෙහෙවරක් කළ ක්‍රීඩකයෙක්. හොඳයි. ආරම්භක පිතිකරුවෙකු වගේම ආරම්භක වේග පන්දවන්නෙකු සහ මැදපෙළ පිතිකරුවෙකු සමග කතා බහ යෙදෙන්නත් අදවසේදී අපට හැකියාව ලැබී තිබෙනවා. ඉන්දිකද සේරම් සුජීව සිල්වා තරංග පර්ණවිතාන මේ ක්‍රීඩකයන්ගේ තරංගාවලියක් තමයි සිරස ජාතික ප්‍රමුඛ පෙරලී ක්‍රිකට් තරංගාවලිය කියන්නේ. අපි මුලින්ම සුජීවගෙන් පටන් ගත්තොත් සුජීව ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකට ඔබ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වුණා. නමුත් ඊට පස්සේ ඔබ අපි දුටුවේ නැහැ ටෙස්ට් මට්ටමේ තරඟවලට සහභාගී වෙනවා. නමුත් යලිත්වතාවක් ඔබ දේශීය මට්ටමේ ප්‍රබල පන්දුවන්නෙක් බවට පත් වී තිබෙනවා. මෙවර තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාව දවාගෙන තිබෙන්නේ ඔබ. සුජීව සිල්වා තරඟ සහභාගී වී 6කට කඩුලු 32ක් දවා ගන්න සමත් වී තිබෙනවා. කොහොමද මේ තරගාවලියේදී ඔබේ දස්කම් ගැන ඔබේ ප්‍රතිචාරය? ඇත්තටම ආරම්භයේදී ඉඳලා මම හොඳට පන්දු යව්වා. ඉතින් මම හොඳට පුහුණු වීම කරා. මම හිතන්නේ ඒක ප්‍රතිඵලයක් තමයි මම මේ දක්වා හොඳට පන්දු යවලා කඩලු දවාගෙන තියෙන්නේ. ඉතින් මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. සුජීව ටෙස්ට් ක්‍රිකට් තරඟ වලට සහභාගී වෙන කාලයට වඩා ක්‍රීඩකයන් අපි කතා කරනවානේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව. ඊට වඩා බොහොම උස මහත උස නැහැ. නමුත් ඊට වඩා ටිකක් මහත ක්‍රීඩකයෙක් බවට පත් වෙලා තිබෙනවා. මේක අපහසුතාවයක් නෙවෙයිද වේග පොන්දවන්නේ කැටියට? නෑ, මම හිතන්නේ එච්චරම මගේ එහෙම ෆැට් එකක් ඇවිල්ලා නෑ. හැබැයි මම හිතන්නේ මගේ කොන්ඩින් වෙන්නේ නැති මට ටිකක් මහතයි වගේ පේන්නේ. ඉතින් මම හොඳට මගේ පුහුණු වීම කටයුතු වලදී මම පන්දු යනවා. මම තරඟ වලදීත් හොඳට කරනවා. ඉතින් මට ඒක එච්චර දැනෙනවක් නෑ. හොඳයි. CCC කණ්ඩායම සුජීව නියෝජනය කරන අතරවාරයේදී සුජීව වැනි පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායම් වලට එරෙහිව ලකුණු රැස් කරගනිමින් SSC කණ්ඩායම නියෝජනය කරමින් පිතිකරුවෙක් හැටියට මේ තරඟ වාරයේදී දක්ෂතා දක්වා තිබෙනවා තරඟ පර්ණවිතාන. තරඟ මේ තරඟාවලියේදී ඔබ සුපර් 8 වටේ ප්‍රථම ද්විතීයික ශතකය වාර්තා කරගත්ත ටැමිල් යුනියන් කණ්ඩායමට එරෙහිව අපි මුලින්ම තරඟගෙන් ඒ එනීම ගැන දැනගන්න කැමතියි. තරම ගොඩක් සන්තෝසයි ඒ වගේ ලොකු ඉනිංයක් ගහන්න ලැබීම ගැන. මොකද බැට්ස්මන් කෙනෙකුට 200ක් ගහනවා කියන්නේ තරම ගොඩක් සන්තෝසෙ තින්න ඕනේ. මොකද ගොඩක් වෙලා කඩොල්ලේ ඉඳලා එන බෝලෙට ගහලා මදන්න ගොඩක් මම ගොඩක් හැපි ඒ ඉනිංයක් ගහපු එකට. ඔව්, ද්විතීයික ශතකයේ වාර්තා කරගත්තේ ඔබේ ක්‍රිකට් ජීවිතයේ ප්‍රථම වතාවට නැත්නම් පාසල් මට්ටමින් සහ අන්තර් සමාජීය මට්ටමින් මීට කලින් ඔබ ද්විතීයික ශතක වාර්තා කර තිබෙනවද? මම පාසල් මට්ටමින් ද්විතීයික ශතකයක් වාර්තා කරලා තිනවා. තව under 23 division 2 matches එක ගාලා තිනවා 300ක්. මේ ප්‍රථම පෙළ පළමු ද්විතීයික ශතකයේ. දැන් ඔබට දැක ගන්න හැකියාව තිබෙනවා තරංග පර්ණවිතානගේ ඉනිම ටැමිල් යුනියන් කණ්ඩායමට එරෙහිව ලකුණු 232ක් ඔබ නොදවි රැස් කරගත්තා. මේ තරඟයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එරෙහිව පන්දු යවන්නන්ට එරෙහිව ඔහු දෙදු ශතකයේ වාර්තා කරගත්තේ. ඔබේ අනෙක් පිතිකරු කෞශාල් ශතකයක් ලබා ගත්ත වේගවත් ශතකයක්. ඔබ නමුත් වේගවත් ඉනිමක් නෙමේ ක්‍රීඩා කරේ. මොකද
ෆෝඩේ ගේම්මයක් කියන්නේ දවස් හතරක් ගහන්න ඕනේ. ලොකු ඉනිංයක් ගහනවා නම් දවස් හතරම ඉවසලා තමන්ගේ හොඳ බෝල එනකන් ඉඳ හොඳ බෝලවට ගහන්න විකට් එකේ ඉඳලා ගහන්න පුළුවන් බෝලට ගහන්න ඕනේ. දවස් හතරක් තියෙනකින් උපරිම ප්‍රයෝජනය ගන්න තමයි මම බැලුවේ. කෞෂල් ඇවිල්ලා යාට දුන්න ලූස් බෝල ටික ඔක්කොම ගහගෙන ගහනකින් ලොකු ලකුණු ගන්නට ගියා. හොඳයි. දීර්ඝ ඉනිං පිළිබඳව කතා කරන විට අපට අමතක කරන්න බෑ ඉන්දිකද සේරම. ඉන්දික, ඔබේ පාසල් ක්‍රිකට් ජීවිතය පිළිබඳව අපි දැනගන්න කැමතියි. ඔබ සෑහෙන දිගු ඉනිම් ක්‍රීඩා කර තිබෙනවා පාසල් ක්‍රීඩා ජීවිතයේ. මම දිත්ත සතක 6ක් විතර ලබාගෙන තිනවා. ඒ අතරතුරේ ලකුණු 304ක් ලැබලා පාසල් වාර්තාවකුත් තියලා තිනවා. ඒ වගේම මම හිතන්නේ පළමු පෙළ පළාත් මට්ටමින් මගේ වාර්තාව තමයි තවමත් තියෙන්නේ ලකුණු 226ක වාර්තාවක් පළාත් මට්ටමින්. ඉතින් ඇත්තටම දිත්ත සතකයක් ලබා ගන්න එක හරිම ලේසි කටයුත්තක් නෙමෙයි. ඒ වගේම පුදුම සන්තෝෂයක් තියෙන එක ක්‍රීඩා කරලා ඉවරුණාට පස්සේ. ඔබේ ත්‍රිත්ව ශතකය ගැන පාසල් වාර්තාව ගැන මා යලිත් මතක අවදි කරන්න කැමතියි. අපේ පාසල් කාලයේදී ඔබ පාසල් ක්‍රිකට් පිටියේ වීරයෙක් බවට පත් වුණා. ඔව්, මට හොඳට මතකයි. මම පන්දු 149ක් තුලදී තමයි 304ක් ලබා ගත්තේ. 6 පාරවල් 25ක් ගත්තා. ඒ වගේම 4 පාරවල් 19ක් ගත්තා. අම්බලංගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව තමයි මම ඒ ලකුණු 304 ලබා ගත්තේ. ඔබේ පාසල? මං මාතර සාන්ත තෝමස් කුමාර විද්‍යාලය. හොඳයි. ඒ වගේම දැන් අපි දකිනවා මේ වර්තමානයේ ඉන්න ලාබාල ක්‍රීඩකයොත් දිගු ඉනිම් ක්‍රීඩා කරනවා. ඒ වගේම ඔබ මේ ක්‍රීඩකයන් සමග තරඟ වදිනවා. ඔබ මේ අලුත් ක්‍රීඩකයන්ගේ පිතිකරණය ගැන මොකද හිතන්නේ? අලුත් මේ අවුරුද්දේ මං කැමති ක්‍රීඩකයන් 3-4 දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් ඇත්තරම තරඟ පරිණිතන තරඟ අපේ තරඟයේදී අවසනාන්ත ඉරණමකට ලක් වුණා. නැත්නම් ඔහු ලකුණු 4 අනිවාර්යයෙන්ම ඉන්න බව පෙනුණා. ඒ කියන්නේ පළවෙනි පන්දුවේ පහර දෙන විලාසය දැක්කාම ඇත්තරම තරංග ගැන සන්තෝෂයි ගොඩක්. හොඳයි. සුජීව කියන්නේ අපේ රටේ ඉන්න වමත් වේග පන්දු යවන්නන් අතරින් තවමත් අපිට බලාපොරොත්තු තබා ගන්නට හැකි ක්‍රීඩකයෙක්, විශේෂයෙන්ම චමින්ද වාස්, රුචිර පෙරේරා, නුවන් සොයිස මේ වගේ ක්‍රීඩකයන් පිළිබඳව කතා කරන අතරවාරයේදීත් කියවන නමක් සුජීව සිල්වා. කියන්නේ සුජීව ගැන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු දැක්වූ අදහසක් මේ. සුජීව මම හිතන්නේ තමයි හොඳ ක්‍රීඩකයෙක්. කාලය තිස්සේ ජාතික කණ්ඩායමට එනවා යනවා. නමුත් මම හිතන්නේ එයාට ඉන්ජරිස් වගේ තිබ්බා. ඉතින් ඉතාමත් හොඳයි නැවතත් කඩලු අතරට ඇවිල්ලා ඉන්න එක. මම හිතන්නේ ඉතින් එකපාරට බෑ. ඉතින් ඔක දිගටම කඩලු ලබාගෙන දිගටම හිටියොත් තමයි මම හිතන්නේ ජාතික කණ්ඩායමට එන්න පුළුවන්. නැතුව අද පහක් අරන් ආයි මැචස් 3-4කට කඩලු ගන්න බැරි නම් මම හිතන්නේ එහෙම නම් අමාරුයි. ඉතින් දිගටම තමන්ගේ පර්ෆෝමන්ස් ගෙනිච්චොත් තමයි මම ඉතින් ඉදිරියට යන්න පුළුවන්. සුජීව, තමන්ගේ ක්‍රීඩා සමාජය නියෝජනය කරලා SSC කණ්ඩායම නියෝජනය කරමින් ඔබ මෙතෙක් ලබාගත් කඩුලු ගැන ඔබ සෑහීමකට පත් වෙනවද? නැත්නම් ඔබට හිතුණාද මීට වඩා වැඩි කඩුලු සංඛ්‍යාවක් කරා ඔබට යන්න හැකියාව තිබුණා කියලා? ඇත්තටම මම සෑහීමකට පත් වෙනවා. මොකද මං හොඳට පන්දු යව්වා. ඉතින් මට මගේ ක්‍රීඩකයෝ සහයෝගය දුන්නා. මගේ මොකද විශේෂ ස්තුති කරන්න ඕන මගේ අනිත් ක්‍රීඩකයන්ට. ඒගොල්ලොන්ගේ සහයෝගය නැත්තම් මට මෙච්චර කඩුලු සංඛ්‍යාවක් කවදාවත් ලබා ගන්න බෑ. මොකද ඒගොල්ලෝ හොඳට මට සහයෝගය දුන්නා. ඉතින් මම ඇත්තටම සහයීමකට පත් වෙනවා ඒ කඩුලු සංඛ්‍යාව ලබා ගැනීම ගැන. දැන් අද තරගයේදීත් ඔබේ පන්දු යැවීම ආයත ප්‍රකට කළා. ඒ ගැන මතක් කරලා? ඔව්, ඇත්තටම අද තරගයේදී මම ඉනිංස් දෙකටම කඩලු 6ක් දවා ගත්තා. ඉතින් තියුණු තරගයක් රාගම කණ්ඩායමක්. මොකද අපි ඉන්දික සේරම අද ක්‍රීඩා කරේ නැහැ. මම හිතන්නේ යා ක්‍රීඩා කරා නම් සමහරට මීට වඩා ලොකු තරගයක් වෙන්න තිබ්බා. ඉතින් ඒ වුණත් ඒගොල්ලෝ හොඳ තරගයක් අපිට දුන්නා. ඉතින් එහෙම වෙලත් ඇත්තටම අපි තියුණු තරගයෙන් පසු අපි ජයග්‍රහණය කරා. ඉතින් සතුටුයි. අපි දන්නවා වේග පන්දු යවන්නන් පුහුණු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සෑහෙන වෙහෙසක් ගන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනමම අංශයක් ස්ථාපිත කර තිබෙනවා මේ වේග පන්දු යවන්නන් පුහුණු කිරීම සඳහා. කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණු කරුවන්ගෙන් ලැබෙන සහයෝගය? ඇත්තටම විශේෂයෙන් කියන්න ඕන ලොකු සහයෝගයක් අපිට දෙනවා. ඇත්තටම අද වේග පන්දු යවන්නන් සෑහෙන්න ඉන්නවා අපිට. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන විශේෂයෙන්ම චම්පක රාමනායක මහත්මයාටත්, ඒ වගේ මනුෂ්‍ය සමරනායක මහත්මයා.
ඉස්සර මුලින් පුහුණුකරු හැටියට රුමේෂ් රත්නායක මහත්මයා ඇත්තටම ඒගොල්ලෝ ගොඩක් සේවය කරා. දැන් වර්තමානයේදී චම්පක රාමනායක මහත්තයත් ඒ වගේම අනුසමරනායක මහත්මයාත් ඇත්තටම ගොඩක් දේවල් කරන. මොකද අපේ මොනහරි වේග පන්දුවන්නෙක්ට අනිවාර්යයෙන්ම තාක්ෂණය ඒ වගේ දේවල් තියෙනවා. අපේ ගොඩක් වෙලාවට ඒවා නැති වුණාට පස්සේ අපි දන්නේ අපි මොනවද කරන්න කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට ලොකු අවස්ථාවක් තියෙනවා කෝල් කරලා චම්පකයට හරි අනුෂයට හරි කෝල් කරලා කියන්න අපේ මෙහෙම වැඩක් තියෙනවා අපිට මේක ඇවිල්ලා කියලා දෙන්න කියලා. ඉතින් ඇත්තටම ඒක ඒගොල්ලෝ එනවා අපේ ක්ලබ් එකට ඇවිල්ලා බලනවා අපි ගැන. ඒගොල්ලෝ අපේ ක්ලබ් එකට විතරනේ මේ ලංකාවේ තියෙන ගොඩක් ක්ලබ්ස් වලට කියලා ඒගොල්ලෝ කියලා දෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඇත්තටම ක්‍රීඩකයෙකුට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ඒගොල්ලෝ දෙන. ඇත්තට මේ ගැන ස්තුතිවන්ත වෙන්න ඕන විශේෂම ක්‍රිකට් පාලක මණ්ඩලයටත්, දැන් අපිට වර්තමානයේ කටයුතු කරන ෆාස්ට් බෝලර්ස් අපේ කෝචස්ලා දෙන්නටත්. ඇත්තටම ගොඩක් සන්තෝෂයි ඒ වගේ දෙයක් ක්‍රිකට් පාලක මණ්ඩලෙන් කරන එක ගැන. තරංග, ඔබ SSA කණ්ඩායම නියෝජනය කරන්නේ, නමුත් ඔබ හැදී වැරුණේ කොළඹින් එපිට පාසල් කණ්ඩායමක් නියෝජනය කරමින් ඔබේ ක්‍රීඩා ජීවිතය ආරම්භ කළේ. අපි ඒකෙන් දැනගන්න කැමතියි. ඇත්තරම මම ඉස්කෝලේ කෑගල ශාන්ත මරිය විද්‍යාලයට එතන 14, 15, 17 කණ්ඩායම නායකත්වය දැරුවා. වසර තුනක් පිට දහස සම්පූර්ණ කරලා ලකුණු එතනින් තමයි මෙතනට එන්න ලැබුණේ මට. මේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජයට එන්නට අන්න තෙන්නකෝන් මහත්තයා ගොඩක් උදව් කරා. එයා තමයි මාව ඉස්සෙල්ලාම දැකලා මෙහෙට එක්කන් ආවේ SSA එකට. ඉදයි ඉඳන් අද වෙනකන් සෙල්ලම් කරනවා මෙතන. අදවසේ අපි කතා බහ කරන ක්‍රීඩකයන් තෙදෙනාම කොළඹින් එපිට ක්‍රීඩකයන්, විශේෂයෙන්ම වර්තමානයේදී ඔබ දන්නා ජාතික කණ්ඩායමට පවා නියෝජනය කරන්නේ කොළඹින් එපිට බොහෝ දක්ෂ ක්‍රීඩකයන් සිටිනවා. ඉතින් ඒකට කදිම උදාහරණයක් මේ ක්‍රීඩකයන් තෙදෙනා. තරංග ගැන සහෝදර ක්‍රීඩකයන් දැක්ව අදහස් මේ. මම දන්නේ තරංග පරදානේ පෞගිය තරගයේත් ලකුණු 24ක් ලබා ගත්තා. මම දන්නේ ඌ ඇත්තටම පිටුකයට හුඟක් ඉහළ මට්ටමක ඉන්නේ. ඉතින් ඔහුට 174 ඇත්තරම 200ක් කරන්න තිබුණා, ද්විතීයික සතයක් කරන්න තිබුණා. නමුත් මේ ඉන්නේ 233. මතක තාමත් හොඳට අගනා 233ක් කියලා කියනවා. හොඳටම පන්දර වහර දුන්නා වල්ලා. තරංග පාන විධාන මේ මීට ඉස්සෙල්ලත් මම හිතන්නේ 170ක් ලබාගෙන තිනවා ප්‍රථම වටේදීත්. ඉතින් මේ තරංගෙදිත් ඉතාම හොඳට ක්‍රීඩා කරා. අපි පන්දු යන්නන වශයෙන් ඌව දවා ගන්න ඉතාමත් අමාරු වුණා. කිසිම chance එකක් නොදී 232ක් ලබා ගත්තා. ඉතින් Coca-Cola. නොදවි යන වෙන්දනේ. හොඳින් ක්‍රීඩා කරා, හොඳින් පන්දුර පහර දුන්නා. නමුත් මේ තනනිල්ලත් එක්ක බැලුවාම අනික අපි කාසියවාසිය දිනලා මුලින් පන්දුර පහර දීලා ලැබුණු ලබාගත් ලකුණු ප්‍රමාණයත් එක්ක පොඩි ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ මේ තනනිල්ල හැටි ලැබි 109ක් වගේ ප්‍රමාණයක් ලබා ගත්තේ. ඊට පස්සේ අවිෂ්කත් ඇවිල්ලා සෑහෙන හොඳින් ඉක්මනට ගැව්වා. තරංගට කිසිම ප්‍රෙෂරයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ පන්දු යවන්න හැටියට අපි ලකුණු ඒගොල්ලෝ 100ක් විතර ගහුවට පස්සේ අපි බැලුවේ කඩු ලබා ගන්නවට වඩා ඒගොල්ලන්ගේ ලකුණු නවත්තන්නේ කොහොමද කියලා. ඉතින් එහෙම යනකොට අපිට නොදැනීම ඒගොල්ලෝ මේ විශේෂයෙන්ම තනනිල්ලයි ක්‍රීඩාංගනේ ලොකු ක්‍රීඩාංගනයක් ගැප්ස් වැඩි. ඉතින් අපිට නොදැනීම ලකුණු ලබා ගත්තා. ඔව් මම දැන් තරංග දැන් මම හිතන්නේ එයාගේ 4 වෙනි සීසන් එක SSC එකට සෙල්ලම් කරන මම දැකපු දවස් ඉඳන් තරංග අවුරුද්දෙන් අවුරුද්ද ඉම්ප්‍රූව් වෙනවා තමයි මම දැක්කේ. ඉතින් මම හිතන්නේ මේක තමයි මේ සීසන් එක තමයි එයා අවුරුදු 4ට කරපු හොඳම සීසන් එක.